දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. උපදෙස් ලබා දුන්න අද දිනේදී ඔක්තෝබර් 1 වෙනිදා උදෑසන 4ට මේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ඒ සමගම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ අනෙකුත් ආයතන මගින් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරාම පසු රට ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව උපදේශ අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ලබා දීමට නියමිතව තිබෙනවා. රට විවෘත කළද අන්තර්පලත් සංචරණයේ සුළු කාලයකට හෝ නවත දෙමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. රට ඇරීම ක්‍රමවත්ව හිමින් කළ යුතු දෙයක් බැවින් තව ටික දවසකට අන්තර්පලත් සංචරණය නැවැත්වුවොත් අපි හිතනවා ඒක යහපතක් වෙන්න පුළුවන් කියන එක. මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, සම්මන්ත්‍රණ, දේශපාලන සහ වෙනත් රැස්වීම් තව දුරටත් අපි වළක්වීම අපි හිතනවා මේ රෝගය යළි මතුවීම වළක්වීමට කරන උපකාරයක් කියලා. ඉඩ ප්‍රස්තාවයේ හැටියට සාමාන්‍ය සෑම උත්සවයක්ම තියෙනව උපරිමය 25ක් පමණ වෙන ආකාරයට ප්‍රමාණය සීමා කරලා ඒ වගේම වැඩිපුර එලිමහනේ ඒ උත්සව පැවැත්වීම මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ඒක පිටුවහලක් වෙයි කියලා අපිට හිතෙනවා. රෙස්ටොරන්ට්ස් සැලූන්ස් අඩුම ගානේ මාසයක්වත් වසා තබල ක්‍රමවත්ව මේක විවෘත කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්න කියන්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් පාරිභෝගිකයන් 25ක් පමණ ඇතුළත් කර ගනිමින් වාණිජ අලවිසල් සාප්පු නාගරික ප්‍රදේශවල පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි. පොදු ප්‍රවාහනය සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව තියෙන ආසන ප්‍රමාණයට පමණක් ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමට අප නිර්දේශ කරනවා. අපගේ නිර්දේශය වෙන්නේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් දැන් විවෘත කළ හැකි. අනිකුත් පාසල්වල ළමුන්ගෙන් 50%ක් පමණ මාරුවෙන් මාරුවට පැමිණෙන ආකාරයට ආරම්භ කර හැකි. අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාවක් ෆයිස, මොඩර්න හෝ ඇස්ට්‍රාසෙනකා යන එන්නත් වර්ගවලින් ලබා දීමට සුදුසුයි කියලා අපගේ විද්වත් මණ්ඩලය අපට නිර්දේශ කළා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.